යුතුකලත් පමණයි. සර්වපාක්ෂික ආණ්ඩුවකට එක් වෙන්නේ කියන මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට යලිත් ආරාධනා කරන්නේ මේ අවස්ථාවේදී රටේ අවශ්‍යතාව ජාතියේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම අපි හැමෝගේම වගකීම නිසා. ආණ්ඩුව අහවල් ක්‍රියාව නිසා අප සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ කියා සමහරු පක්ෂ කියනවා. අහවල් ප්‍රතිපත්තිය නිසා එකතු වෙන්නේ නැහැ කියත් තවත් අය කියනවා. මම ඔවුන්ට අවධානය කළ යුතු කරුණක් තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාවන්ව ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ මම නෙමෙයි. එය තනි පුද්ගලයෙක් හෝ තනි පක්ෂයක නෙවෙයි. එය පිටුවන්නේ ආණ්ඩුවේ සියලු පාර්ශ්වකරුවන්ගේ එකගත්වය අනුවයි. ඉතින් ඔබට නොගැලපෙන ප්‍රතිපත්තිනෝ ක්‍රියාවන් තිබේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළ ඒවා වෙනස් කිරීමේ අයිතිය සහ බලය ඔබට ඇති බවත් මම මේ අවස්ථාවේ නැවත අවධානය කරන්නට කැමතියි. ඒ නිසා තම තමන්ගේ දේශපාලන අරමුණු පසකලා ජාතික අරමුණ වෙනුවෙන් රට ජාතිය යළි ගොඩනැගී නැංවීමේ අරමුණ වෙනුවෙන් එක්වන ලෙස මම මේ ගරු සභාවේ ඔබ සැමයකින්ම සහ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේ මාතෘභූමිය ඉහළට ඔසවා තබන්නට අපට හැකි වේවි. ලෝකයාත් සමග හරිහරියට තරඟ කරමින් ඉදිරියට යන ජාතියක් නිර්මාණය කරන්නට අපට හැකි වේවි. අප මේ අවස්ථාව අතහැරියොත් අපේ ලෝකය කොන් වේවි. අප ලෝකයේ කොන් වේවි. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යයක බණ්ඩාර හැලිගොඩ ලියූ ආජිතප්‍ර ලායිලා ගීතයේ වෙන් මේ වචන මම ඔබට සිහිපත් කරනු ඇත. අපි පමණ එක තැන සැකර කෙන්නේ අපි තනිකර ලෝකය දිව යන්නේ. ඉතින් තවදුරට එක තැන කැරකෙමින් ඉන්නේ නැතුව අපි රට වෙනුවෙන් එකට එකතු වෙමු. ලෝකය සමග ඉදිරියට දේවයන්ට පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් සහ දැනුවෙන් පරිපූර්ණ සමාජයක් නිර්මාණය කරමු. ස්තුතියි.